ඒ අදහසින් කරනවා නම් හොඳයි. සිතුවිල්ල කියලා නොකියා ඉන්නයි ඕන. නමුත් එහෙම ඒ කියන්නේ සිතේ සකස් වීම කියන එකත් නොකියා ඉන්නයි ඕන. නමුත් ඒක පුරු වෙනකම් එහෙම ඒක නිරෝධ වෙන්නේ නැති නිසා දැක්ක ගමන් මේ ඉන්නුවට තමයි. හරි දැන් දැන් ඉතින් ඒ වුණාට දියුණු වෙන්න හරිද? මේ සංසාරේ දුකයි මේ සැපක් නැහැ. ප්‍රශ්න මම පූර්ව නිගමනයකට එන නිසා තමයි ඇත්තටම මම ඉතින් දුක් වෙන්නේ.
ඉතින් ඒක බලාපොරොත්තු අතහැරලා තමයි මම ආයෙත් මුසුල වැඩ කරන්නේ. දැන් සතුටින් ඉන්නේ. මොනේ නේ නේ කියන කවන්නේ. ඔව් ඉතින් ආයතනයක් නැත්නම් මොළඳේ වුණත් මගේ පැත්තෙන් මේ දුකේ මම අවංකව කරනවා. අනිත් පැත්තෙන් මේ දේ වෙන්නේ නැහැ කියලා මම දුක් වෙන්නේ නැහැ. ඒක තමයි. දැන් ඒකේ ඔයා මොකද්ද ඔයා කියන්න හදන්නේ? දැන් ඔයා මේ සංසාර ස්වභාවයත් එක්ක ඔයා මොකද්ද කියන්නේ? ඔයා දේවල් ගන්න. ලෝක ස්වභාවය. ඔව්. මම දකින්නේ තමයි අපි ගොඩක් වෙලාවට ජීවිතේ වුණු රුද්දලකින් පුද්ගලයෙන් හරි දෙයකින් අපි දෙයක් බලාපොරොත්තු වෙනවා. මේක මට මෙහෙම කරයි මෙහෙම වෙයි. ඒ දේ නොවුනම තමයි අපි දුක් වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ එතන අපි කඩා වැටෙන්න ඕනේ. කියන්නේ අපි හැමතිස්සෙම දෙයක් පිටට දෙනකොට හරි කෙනෙක්ට දෙයක් කරනකොට හරි එයාගේ මට මේ දේ ලැබෙයි කියන දේ අතාරින්න ඕනේ කියන එක මම හිතනවා. එතකොට මගේ එයාගේ මට මේ දේ ලැබුණත් නැතත් මට එතන කිසි දුකක් නැහැ. කියන්නේ කෙනෙක් වැන්නාම මට දුක හිතෙන්නේ යාමට බණින් නැති වෙයි කියන දැන මම ඉන්න නිසා කියන එක තමයි මම හිතන්නේ. එතකොට මම හිතනවා නම් යාමට බණින්නත් පුළුවන් නොබැනින්නත් පුළුවන් කියලා මම අපේක්ෂා කරනවා නම් මට යා වැන්නත් ප්‍රශ්නයක් නැහැ. එහෙම වන්ද මම හිතන්නේ පූර්ව නිගමනයේ මේක මේ හිතනවා හදන්න දැන් දිනුවක් තියෙනවද ඒක? ඒ කියන්නේ 100%ක් නැහැ වෙන්නේ නැහැ. නමුත් ඉස්සරහට සාපේක්ෂව දුක්ඛනාස්තාරු. දැන් වාඩ් මාකුදී ඔක මෙහෙම කර ගොඩතර ලේසි කියලා. ඔච්චර එහෙම හිතන්නේ නැතුව හිත සමස් වීමට කරලා පුළුවන් ලේසි. ඔව් ඒකත් අපි නොරේ කරන්න දෙන්නේ නැහැ. දේශනා කරපු විදිහට සිත සකස් වීමක් වුණා කියන තැන ඉන්න පුළුවන් නම් නිදහස් නේද තමයි. ඔච්චර දේවල් හිතන්න ඕනේ නැහැ. උතර දොඩමන් වෙනවා නේද? මම බලාපොරොත්තු නැහැ යාගින් හොඳා. නමුත් මට බැරිලක් වෙන්නේ. එහෙම දොඩමන් වෙනවට වඩා ඒ අකනහරහා ඇවිල්ලා හිත සකස් වුණා කියන එක තමුන්ට තේරුම් ගිහිල්ලා තියෙන නිසා දැන් දන්නවනේ ඒක කනහරහා නැතුව සද්දෙන්නේ නැහැ නේ කටහරහානේ දැන් දන්නවා ඒක ආවේ කොහොමද කියලා. හැබැයි මෙතන ඒක තමයි දැන් බලන්න. එතකොට මේ අඩුවෙන්ම කරන්නේ ඇයි මං කියන්නේ මෙහෙම අල්ලන්න නැතුව මෙහෙම කරලා තක්කාලා අල්ලන්නේ මේක තක්කාලා දක්වනා තක්කාලා මේක නිරෝධ වෙන බව තේරුණා නම් වැඩි ඉවරයි. ඒක ලේසිද අරක ලේසිද? ඒවට මම අරකට තමයි කරලා බලන්නේ. ඔයා උච්චර දේවල් හිත හිත ඉන්න වෙලාවේ ලියනකොට අසාධාරණ කතාවක් ඇහුණා. දැන් ඒක ගැන හිතන්න ඕනේ නැහැ. අපේ නිදහස් හරි විතර හැන්නේ අසාධාරණ සාධාරණද හොඳද නරකද ඒ ඕනේ නැහැ. මෙයා හැදුන හැටි මෙයා සාධාරණයට ඇදුනද අසාධාරණයට ඇදුනද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කතාව මෙතන ඇලීමක් හෝ ගැටීමක් ඇති කරන විදිය විතරයි ඕනේ. හරිද? එතකොට ඔයාට මේක ලියන ගමන් මේක දැක්කා එතන ඉවරයි. මම ඉන්න අවස්ථාවක අපි හිතුවා මීටින් එකක වගේ කියලා. එතකොට ඒ එතනදී කතා වෙන දෙයකින් මම තීරණ ගන්නවා. එතනදී යම් කෙනෙකුට අසාධාරණයක් වෙනවා නම් සමහර අය ඉන්නවා කතා කරන්නේ නැහැ. අවශ්‍ය පුද්ගලයන් නැති වෙන කතා කරන අවස්ථාවක් වෙනවා. නමුත් ගොඩක් විට මම කරන්නේ අර කියන්න ඕන දැන් තමයි මම කතා කරන්නේ. ඒක වැරදිද නැත්නම් ඒ වගේ අවස්ථාවක සද්ද නැතුව ඉන්න වෙන්නේ මොනවද කියලා දැනගන්න. මම එතනදි මෙහෙමයි. ඔයා එතන ඔයාට එහෙම කියන්න ඕන කියන එමිසක් තියෙනවද ඔයාගේ නිලයේ තුල? එහෙම නැහැ. ඔයා අමතරව කරන්න යන එක නෙමෙයි. මට පේනවා නම් එතනින් ඔයා හිතනවද ඒක හරියයි කියලා? සමහර අවස්ථාවලදී ඒක හරි වෙන අවස්ථා
නැති අවස්ථාවක් කියන්නේ නැපා. ඒ කියන්නේ හරියන්නේ නැති අවස්ථාව කියන්නේ ඒකේ බැරෑරුම් කම අනුවනේ. ඒක සරල දෙයක් නම් ඉතින් සමහරට හරියයි. බැරෑරුම් දෙයක් නම් ඒක හරියන්නේ නැති කි. ඒත් ඒ වගේ දෙයකට ඉවා ඔයා එතන කාරු හරි එතන ඒ වටේම බලයක් තියෙනවද එහෙම කියන්නේ. ससरटाई සාමුදියේ ඔබ තමයි ඉතින් සාසාරේ යනකම් ඔබ තමයි. ඔයයි ගැලවෙන්න බැහැ.